पूजाव हा दानय पूजावय दानय किया पिनकम देखाक एत्तेय तथागतयन वहन्से विसिन मंगल सूत्र देशनयेदी पूजाच पूजनीयानं यनादि गयन पूजाव एक मंगल्यक लेसत दानंच धम्मचर्याच वदारा एत्ते पूजावय दानय किया पिनकम देखाक एतिबेविनी ए देखेहि एत्ते मद वेनसकि දාන සීල භාවනා වශයෙන් කුසලය තුනට බෙදෙන තැන්වලදී පූජාව දානය යන මේ දෙකම දානමය කුසලයට අයත් වේ. උසස් පුද්ගලයනට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම වශයෙන් පුෂ්පාදී යම්කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම් වේ. තමාට උසස් වූ හෝ පහත් වූ හෝ සම වූ හෝ කවරෙකුට වුවද අනුග්‍රහයක් වශයෙන් යම් කිසිවක් ප්‍රදානය කිරීම දාන නම් වේ. ගුණවත් පුද්ගලයනට අනුග්‍රහ වශයෙන් ගෞරවයෙන් ආහාර පාන වස්ත්‍රාදිය පිරිනැමීම පූජාවයයිද කියනු ලැබේ. දානයයිද කිය හැකිය. දානීය විශේෂයෙන් අනුග්‍රහ කිරීම ප්‍රධාන කොට ඇතියකි. ප්‍රතිග්‍රාහකයාට උවමනා නැති දෑදීම උසස් දානයක් නොවේ. උසස් දානයක් වන්නට ප්‍රතිග්‍රාහකයාගේ උවමනාව සලකා බලා ප්‍රතිග්‍රාහකයාගේ උවමනා පිරිමැසෙන දෙයක් දිය යුතුය. අනුග්‍රහ පූර්වක පූජා කරන්නවුන් විසින්ද ප්‍රතිග්‍රාහකයන්ගේ උවමනා සලකා බලා ප්‍රයෝජනවත් දේවල් පිදිය යුතුය. අනුන්ගෙන් යම් කිසිවක් උවමනා නැති උසස් පුද්ගලයන්ට ගෞරවය පිණිස හා ප්‍රසාදය දැක්වීම පිණිස පූජා කිරීමේදී තමා උසස් කොට සලකන ඒ පුද්ගලයාට නුසුදුසු නොවන කුමක් හෝ පිරිනැමීම සුදුසුය. ප්‍රතිග්‍රාහකයාට තමා පිරිනමන දෙයින් ප්‍රයෝජනයක් වීම හෝ නොවීම එහිදී සැලකිය යුත්තක් නොවේ. උසස් පුද්ගලයන් දක්නට යන විට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීම වශයෙන් මල් පොකුරක්ගෙන ගොස් පිළිගැන්වීම දඹදිව සිරිතකි. මල් සැමදෙන කැමති වස්තුවකි. ඒ ශුද්ධ වස්තුවක් ලෙසද සලකති. එබැවින් දෙවිවරුන්ටද මල් පුදති. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පසු උත්තම පුද්ගලයෙකු වන බැවින් උන්වහන්සේ දක්නට යන්නෝද මල් ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේට මල්වලින් ප්‍රයෝජනයක් නැතද ගෙනවිත් පිරිනමන්නවුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේද ඒවා පිළිගත්හ. තථාගතයන් වහන්සේට මල්වලින් ප්‍රයෝජනයක් නැතද උන්වහන්සේට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීමක් වශයෙන් කරන්නා වූ ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පින්කමක් වේ. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේ පිරිනිවීමෙන් පසුද අද දක්වාම බෞද්ධයෝ උන්වහන්සේට මල් පුදන්නාහ. පිරිනිවියා වූ තථාගතයන් වහන්සේට ගරු කිරීම වශයෙන් බෙහෙවින් පූජා කරන්නේ මල්ය. සුවඳ, සුවඳ දුම්, පහන්, කොඩි, පැන්, ගිලන්පස, දැහැත්, ආහාර, අටපිරිකර ආදී තවත් නොයෙක් දේද සදහවත් වූ පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පුදති. අතීතයේ නොයෙක් පින්කම් කොට ඒවායින් නානා ප්‍රකාර ඵල ලැබූ අයගේ ප්‍රවෘත්ති දක්වා ඇති අපදාන විමාන වත්තු ආදී බෞද්ධ ග්‍රන්ථවල එන කතා අතරද දක්නට ඇත්තේ පිරිනිවියා වූ බුදුවරයන් උදෙසා දාගැබ් මහ බෝවලට
මල්, පහන්, සුවඳ, කොඩි, ගී, නැටුම් ගැයුම් පුදකල අයගේ කතා පමණකි. දැහැත් ගිලන් පස ආහාර හා චීවරාදී පරිෂ්කාර ආදී පූජා කළ අය පිළිබඳ ඒ ග්‍රන්ථවල දක්නට නැත. සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්රුග පූජා කළ කතාවක් අපදානයෙහි දක්නා ලැබේ. දැනුදු ඇතමුන් චෛත්‍යයනට කප්රු පුදන්නේ ඒ කතාව අනුව යැයි සිතමි. ඒ ග්‍රන්ථවල ආහාරපාන වස්ත්‍ර පූජා කිරීම පිළිබඳ කතා ඇත්තේ ජීවමාන බුදුවරුන්ට පූජා කළ අය පිළිබඳවය. පූජා කළ අය පිළිබඳ කතා නැති පමණින් අජීවමාන බුදුවරුන් උදෙසා ආහාරපාන වස්ත්‍රාදිය පිදීම නිෂ්ඵල යැයි නොගත යුතුය. නොපිළිගන්නා පූජාව. අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේලා නොපිළිගන්නාහ. පරිභෝග නොකරන්නාහ. නොපිළිගන්නා වූ පරිභෝග නොකරන්නා වූ නැති බුදුවරුන්ට නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද ඵලයක් ලැබේද යනු මේ පූජාවන් පිළිබඳව ඇතමුන් නගන ප්‍රශ්නයකි. ඔවුන් ඒ ප්‍රශ්නය නගන්නේ පින්පව් නොහැඳිනීම නිසාය. ජීවමාන බුදුරජාණන් වහන්සේට යම් කිසිවෙක් පූජා කරන කල්හි පින වන්නේ තථාගතයන් වහන්සේගේ පිළිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන ඒ වස්තුව තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිතය. පූජා කළහුට අනාගතයේ ඉෂ්ට විපාක ඇතිකර දෙන්නේද තථාගතයන් වහන්සේ විසින් නොව පූජකයා තුළ ඇති වූ කුසල චිත්තයන්මය. යම්කිසි පූජාවක් කරන තැනැත්තෙකුට කුසලය ඇතිවන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමේනි. ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුසල චිත්තය ඇති වූවාට පසුවය. පරිභෝග කරන්නේ ඊටත් පසුවය. පිළිගැනීම් පරිභෝග කිරීම දෙක සිදු නොවීමෙන් කලින් ඇති වූ කුසල චිත්තයට හෝ එයින් ලැබෙන විපාකයට හෝ වෙන හානියක් නැත. බාල කාලයේ තථාගතයන් වහන්සේ ඇති දැඩි කළ උන්වහන්සේගේ කුඩා මෑණියන් වන මහා ප්‍රජාපති ගෞතමි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරු පිණිස සළු සඟලක් පුදනු කැමැත්ති. රජගෙදර ගබඩාවල බොහෝ අගනා වස්තු ඇතද ඒවා නොගෙන පුළුන් ගෙන්වා සියතින්ම නූල් තනා සියතින්ම සළු සඟලක් වියා කරඬුවක බහා හිස මත තබාගෙන දාශි ගණයා හා තථාගතයන් වහන්සේ වෙත පැමිණ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා විසින් නුඹ වහන්සේ උදෙසා සියතින්ම නූල් ලඹරා සියතින්ම වියා පිළියෙල කළ මේ සළු සඟල මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා යැයි සැලකලාය. එකල්හි තථාගතයන් වහන්සේ සංගේ දේහි ගෝතමී සංගේ තේ දින්නේ අහං චේව පූජීති භවිස්සාමි සංගෝච යනුවෙන් ගෝතමිය සංඝයාට දෙව. ඒවා සංඝයාට දුන් කල්හි මම පූජා කරන ලද්දේ වෙමි. සංඝයාද පූජා කරන ලද්දේයි වදාරා ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළසේක. තථාගතයන් වහන්සේ ලෝකේහි අග්‍රදක්ෂිණෙය වනසේක. සංඝයාට පිදීමෙන් බුදුනට පිදීමෙන් වන කුසලය තරම් මහත් කුසලයක් නොවේ. සළු සඟල ප්‍රතික්ෂේප කිරීමෙන් තථාගතයන් වහන්සේට එය පිදීමේ කුසලය නැති වී යතහොත් බොහෝ වෙහෙසී ලබා ගන්නට තත් කළ ඒ කුසලය ලබන්නට නොදී ඒ කුඩා කුසලයක් ලබා ගන්නට සැලැස්වීම තථාගතයන් වහන්සේ විසින් සිය මෑණියන්ට කරන ලද ඉමහත් අපරාධයකි.
බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ. කිසි කලක අපරාධයක් නොකරන්නාහ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්ෂේප කොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහා ප්‍රජාපති ගෝතමියට අතිරේක වශයෙන් තවත් කුසලයක් ලබා දීම පිණිසය. මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වායි කියා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වස්ත්‍ර තැබූ පසු ඇගේ පින සිදු වී අවසානය. ඇයට බුදුරදුන් පිළිබඳ පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා යන කුසල චේතනාත්‍රය ඇති වී අවසානය. තථාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නොපිළිගැනීමෙන් හෝ ඇති වූ කුසල චේතනාවලට වෙන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේගේ නියෝගයෙන් පිරිකර නැවත සංඝයාට පිදූ කලෙහි ඇයට සංඝයා සම්බන්ධයෙන්ද පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුසල චේතනා සයක් වන්නේය. එයින් ඇයට වස්ත්‍ර පූජාව අධිකතර මහත්ඵල මහානිසංස වන්නේය. තථාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසාය. නැත්තා වූ අජීවමාන බුදුවරුන්ට ආහාර පාන වස්ත්‍රාදිය පිදූ කලෙහි ප්‍රතිග්‍රාහකයන් නැතිකමින් පූජා කරන්නහුගේ පිනට හානියක් නැති බව ජීවමාන බුදු කෙනෙකුන්ට පූජා කිරීමෙන් වන කුසලයට සමාන කුසලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමිනුත් ලැබිය හැකි බව කියන ලද කරුණු අනුව තේරුම් ගත හැකිය. පූජා කිරීමට බුදු කෙනෙකු නැතය කියා, සංඝයා නැතය කියා පසුබට නොවී පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේට හැකි පමණින් පුදා බුද්ධ පූජාමය කුසලය අත්පත් කරගෙන සංඝ මොක් සැප ලබත්වා. බුදුරදුන්ට වත් කිරීම. මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන්ද සදහැතියන්ට පින් සිදු කරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසුද ආනන්ද ස්තවීරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිලි හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නානා පැන් මුව දෝනා පැන් පිළියෙල කිරීම, දැන් නෑමට වේලාවය, දැන් දහම් දෙසීමට වේලාවය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාවය යනාදීන් කාලාරෝචනය කිරීම යනවත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවීමෙන් පසුද කළ බව සමන්ත පාසාදිකානම් වූ විනය අටුවෙහි හා සුමංගල විලාසිනී නම් වූ දික් සඟ අටුවාවෙහිද කියා ඇත්තේය. ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම, මලසුන් සේදීම, හැමදීම, කසල බැහැර කිරීම, පැන් එළවා තැබීම්, තන ආදිය උදුරා ඉවත් කිරීම යනාදී වත් කිරීමෙන් පින් කැමැතියන්ට බොහෝ පින් සිදු කරගත හැකිය. බුරුම බෞද්ධයෝ බුදුරදුන්ට වත් කිරීම වශයෙන් සුවඳ පැන් පිළියෙල කොට බුදුරු නහවති. බුද්ධ පූජාවට කළ යුත්ත. පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ උදෙසා සදහැතියන් පුදන ආහාර පානයන්ට හා චීවරාදී පරිෂ්කාරයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද යන වග ජීවමාන කාලයේදී තථාගතයන් වහන්සේ නොවදාළ සේක. එබැවින් දැන් ඒවාට කුමක් කළ යුතුද යනු ගැටළු ප්‍රශ්නයක් වී තිබේ. ප්‍රථම සාංගික දානය වන බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝයාට දෙන දාණය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු භික්ෂු භික්ෂුණී දෙසඟ මැද
සදාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරියේහි පාත්‍රය තබා සංඝයාට දෙන සියල්ලෙන්ම අග්‍ර කොට්ටාෂයේ බුදුරදුන් උදෙසා ඒ පාත්‍රයට බෙදමින් දානය දිය හැකි බව දක්ෂිනා විභංග සූත්‍ර අටුවෙහි කියා තිබේ. යං සත්තු දින්නම් තං යෝ සත්තාරං ජග්ගති වත්ත සම්පන්නෝ භික්ඛු තස්සවා භික්ඛුස්ස සංඝස්සවා දාතබ්බං සප්පි තෙලානි පන ගහෙත්වා දීපා ජාලේ තබ්බා සාටකං ගහෙත්වා පටාකා ආරෝපේ තබ්බා. යනුවෙන් ඒ දානයේදී තථාගතයන් වහන්සේට දෙන ලද දෙය උන්වහන්සේට උපස්ථාන කරන වතින් සම්පූර්ණ භික්ෂුවක් ඇතිනම් ඒ භික්ෂුවට හෝ සංඝයාට දිය යුතුය. ගිතෙල් හා තෙල්ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍රගෙන කොඩි එසවිය යුතුයයි දක්වා ඇත්තේය. මෙහි බුදුරට උපස්ථාන කරන භික්ෂුව යයි කියා තිබෙන්නේ දාගැබ් බෝධි ප්‍රතිමා ගෘහ යන මේ වායේ වත කරන භික්ෂුවටය. පහන් දැල්වීම කොඩි එසවීම කළ යුත්තේද ඒ තැන්වලය. ධම්මදායාදා මේ භික්ඛවේ භවත මා ආමිසදායාදා යනුවෙන් මහණෙනි තෙපි මාගේ ධර්මය උරුම කොට ගන්නෝවව් ආමිසය ගන්නෝ නොවව් යැයි තථාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා තිබේ. තවද බුදුරජාණන් වහන්සේ වළඳා අවසන් වීමෙන් පසු තවත් ආහාර ඉතිරි වී ඇති අවස්ථාවක ආහාර නොලැබ උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් දෙනමකට මහණෙනි මම දන් වළඳා අවසන් කොට සිටිමි. මේ ආහාර රාශියක් ඉතිරිව ඇත්තේය. කැමතිනම් මේවා වළඳව්. තෙපි මේවා නොවළඳන්නා හෝ නම් මම මේවා සතුන් නැති ජලයකට හෝ තන නැති බිමකට දමන් නෙවෙයි වදාළ විටක ඔවුන්ගෙන් එක් නමක් මහණෙනි තෙපි මාගේ ධර්මයෝ ගන්නෝ වව් ආමිෂය ගන්නෝ නොවව් යැයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. මේ ආහාරයත් එක්තරා ආමිෂයකි. එබැවින් මම මෙය නොවලඳමි. ඒ දවස සාගින්නෙන් ගෙවයි නම් අනිත් භික්ෂුව ඒ ආහාරය ගෙන වළඳා සාගින්න සංසිඳවාගෙන ඒ දිනය ගත කරයි නම් ඒ දෙදෙනාගෙන් නොවලඳ වූ පළමු භික්ෂුවම පූජ්‍යත්තර වන්නේය. අතිශයින් ප්‍රශංසාවට සුදුසු වන්නේය යැයි ධම්මදායාද සූත්‍රයෙහි වදාරා ඇත්තේය. එය අනුව බලතහොත් බුදුනට පිදූ වස්තුූන් තමන්ගේ ප්‍රයෝජනයට නොගෙන සිටීමම භික්‍ෂූන්ට යෝග්‍ය බව කිය යුතුය. තථාගතයන් වහන්සේගේ භුක්තාවශේෂය ගෙන වළඳන්නා වූ භික්‍ෂුවට ඉන් කිසියම් පාපයක් වන බවද එහි වදාරා නැත. එබැවින් යම් කිසි භික්‍ෂුවක් බුදුරදුන්ට පිදු ආහාරගෙන පරිභෝග කරනවා නම් එයින් එම භික්ෂුවට වන පාපයක් නැති බව කිය යුතුය. ප්‍රතිමා ගෘහාදියෙහි බුදුරදුන්ට පුදා ඇති ආහාර පාන ඒ තැන්වලින් ඉවත් කොට ඒ තැන් පිරිසිදු කළ යුතුය. ඒවායින් කිසි ප්‍රයෝජනයක් බුදුන්ට හෝ විහාර දාගැබ්වලට හෝ නැත. අහක දමන්නට ඇති ඒ ද්‍රව්‍යගෙන තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් කාහට වුවද පාපයක් වන බව නොකිය හැකිය. සද්ධාවතෙකු යම් කිසි වස්තුවක් විහාරයකට දාගැබකට බෝධියකට ගොස් බුදුරදුන්ට පුදන්නේ ඒ වස්තුව කෙරෙහි ඔහුගේ ආලයත් අයිතියත් අතහැරය. පූජා කිරීමෙන් පසු ඒ වස්තුව ඔහුට අයිති නැත. පූජා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේද නැත. එබැවින් ඒ වස්තුව අස්වාමික වස්තුවකි. අහක දමන ලද්දක් වැනියකි. පාපයක් වන්නේ හිමියා විසින් නොදෙන ලදුව හිමියෙකු ඇති වස්තුවක් ඒ බව දැන දැන ගැනීමෙනි. හිමියෙකු නැති වස්තුවක් ගැනීම අදින්නාදානය නොවේ.
මේ කරුණ අනුව සලකතොත් බුදුරදුන්ට පුදා ඇති වස්තුන් පාංශකූල සංඥාවෙන් ගැනීමෙන් කාටුවත් වරදක් නොවන බව කිව යුතුය. එහෙත් බුදුනට පුදා ඇති වස්තුන් ගැනීමට තත් නොකළ යුතුය. අපේ බණ පොත්වල එන පතාක පේත වස්තුවේ හැටියට එය භයානකය. පතාක පේත වස්තුව පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් චෛත්‍යයක් විය. එහි ඔසවා තැබූ කොඩියක් සුළඟින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිනේ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතටගෙන බලන්නේ එහි සටහන් කර තිබූ අකුරු දැක චෛත්‍යයට පුදන ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභ කොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය. කලකට පසු ඔහු කලුරිය කොට ගිනියම් වූ දහසක් යපට ඇඟේ වෙලුණු ප්‍රේතෙක් විය. ඔහුට වාඩිවන්නට හෝ නිදන්නට හෝ නොපිළිවන. කෑම බීම කරන්නට නොපිළිවන. ඔහු මහා බර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදි. දිනක් ඒ ප්‍රේතයා මධ්‍යම රාත්‍රියේ එක්තරා ස්ථවීර නමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණි දුක කියා සිටියේය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැයි ඇසූහ. හිමියනි, දීර්ඝායු චෛත්‍යයට කොඩි දහසක් පුදා මට පින් දුනහොත් මිදිය හැකි වන්නේ යැයි කියා ප්‍රේතයා අතුරුදහන් විය. ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන් වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටගුලක් විවෘත විය. එදින රාත්‍රියේ ප්‍රේතයා නැවතද තෙරුන් වහන්සේට පෙනී සිට හිස අටගුලක් විවෘත වූ බව කීය. තෙරුන් වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛත්‍යයට පුදා පින් දුන් කලෙහි තවත් අටගුලක් ප්‍රේතයාගේ ශරීරේ විවෘත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණ කර කලෙහි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය. එදින මධ්‍යම රාත්‍රියේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන් වහන්සේ නුඹ කවරෙක්දැයි ඇසූ කල්හි හිමියනි, මම පෙර ගිනියම් වූ දහසක් යපටින් වෙලී කෑමක් බීමක් නැතිව මැරෙන්නේද නැතිව මහා දුක් විඳෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස, මාහට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේය. ඒ මම නුඹ වහන්සේ දැක වැඳීමට මෙහි පැමිණියමි. නුඹ වහන්සේගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේටද අග්‍ර වූ ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සුඛයට පැමිණෙන්ට ලැබේවායි ප්‍රේතයා කීය. ඉක්බිති හෙතෙමේ හිමියනි, බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තන්හි කළ ස්වල්පය වූද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේය. එසේම ඒ තුන් තන්හි කරන ස්වල්ප වූද පූජාව අනන්ත ඵල දායක වන්නේයයි කියා තෙරුන් වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිනා කොට වැඳ අතුරුදහන් විය. මේ කතාව ලෝකප්පදීපක සාරණම් ග්‍රන්ථයෙන් ගන්නා ලදී. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුවද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයේහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කතාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නොදත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාරවල, දාගැබ්වල, බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ ඌමනාවලට තනින් තන ගෙන යති. පහන්වල තෙල් ගණිති. ඉදල්, මුසුන් හා භාජන තමන්ගේ ඌමනාවලට ගෙන යති.
කොඩි මල් ආදිය ගෙන යති. නපුරු විපාක ඇති විය හැකි බැවින් ඒ වායින් වලකිත්වා.